හොඳයි පිංගතුන් කවුරු සාදු කියන්න. නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံပေ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံပေ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံပေ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති
इति इमा चतुरारक्खा भिक्खु भावय्य सीलवाति। ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වතුනි, අද දවසේ විශේෂයෙන්ම එරන්දි මහේන්ද්‍ර රවින්ද්‍ර චාමිනි යන ලේලවරුන් සහ බෑනෑවරුන් හා මුණුබුරු මිනිබිරියන් ඇතුළු මේ පින්වතුන් හැමදෙනාම එකතු වෙලා අද මේ පින්කම සංවිධානය කරන්නට යෙදුනේ 2019 නොවැම්බර් මස 5 වෙනි දින අභාවප්‍රාප්ත HD ආර්යපාල මහතාගේ තුන් මාසය එතුමා මේ පරලොව ගිහිල්ලා මාස 3ක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ කරගෙන ඒ සමගම ඇනිෂ්ඨා ආර්යපාල ඒ මෑණියන් මීට වසර 10කට පෙර මේ පරලොව ගිහින් තියෙන එතුමේටත් පින් අනුමෝදන් කිරීමට මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන පින්වත්නි අපි කල්පනා කළාම අපේ සැනසීම, අපේ සතුට, අපේ ජීවිතේ රැකවරණය ලැබෙන්නේ මේ දහම තුළින් පමණයි. අපේ ජීවත් වෙනකොට අපි නොඑක් විදිහේ එක් එක් පුද්ගලයන් පිළිබඳව නොඑක් විදිහට විශ්වාසයන් තබාගෙන අපේ ජීවිතය ගොඩනැගෙනවා. අපි ඒ විශ්වාසයන් ඔස්සේ ගිහිල්ලා ඒ විශ්වාසයම අපේ ජීවිතේ කරගෙන අවසානයේදී ඒකාන්ත වුණ මහා දුක් ගොඩකට උරුමකම් කියනවා. ඒ කියන්නේ ඒකේ අර්ථය තමයි අපේ ජීවිතේ පින්වත්නි මේ ගෙවි යන සෑම නිමේෂයක්ම අහිමි වීම තමයි අපට වැඩිම අවස්ථාවන් වල ලැබෙන්නේ. එතකොට යම් කෙනෙක් යම් යම් දේවල් පිළිබඳ යම් යම් පුද්ගලයන් පිළිබඳවම තමන්ගේ ජීවිතයේ විශ්වාසය, සතුට යොමු කරලා තියෙනවා නම් ඒ සෑම දෙයක්මත් අපි නොහිතන වෙලාවක නොහිතපු විදිහට නොහිතපු ආකාරයකට වෙනස් වෙනවා. අපේ ජීවිතේම අපි කරගන්නට අවශ්‍ය වෙන්නේ ධර්මයයි. අපේ ජීවිතේම අපි එක පුද්ගලයෙකුට ධනයට, බලයට, වස්තුවට, දේපලට අපේ මුළු ජීවිතේම කැප කළොත් බොහෝ දෙනා එහෙම කරනවා. මේ ටිකමයි මගේ ජීවිතේ කියලා ඒ මත්තේම ජීවිතේ රඳවල ඉන්නවා පිරිසක්. ඒ වගේ අයට ඒකාන්ත වුණ දුකක් තියෙනවා. ඒ දුක සමහර වෙලාවට ඒ කෙනාගේ ජීවිතේ පටන් ගත්ත තැනදිම ලැබෙනවා. ඒ කියන්නේ ඒ දේම තමන්ගේ ජීවිතේ කරගත්තාම ඒ දේම හැමදාම ඒ විදිහට තියාගන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි ඒක ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. ජීවිතේ අතරතුරදී මැද කාලයේදී එක්කෝ ඒවා අපිට අහිමි වෙනවා. අපි විශ්වාසවන්තව හිටපු අය අපිව කවදාවත් අනි නොකරයි කියපු අය, අපි වාසටන නොකරයි කියලා අපි හිතාගෙන හිටපු අය, වෙනස් නොවේ කියලා හිතාගෙන හිටපු අය නොහිතපු වෙලාවල් වල ඒ අයට ඕන විදිහට වෙනස් වෙනවා.
අපි උත්සාහවන්ත වෙනවා ඒයි අපිට ඕන විදිහට හදාගන්න. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? ඒත් එක්ක මහා දුක්ගොඩකට උරුමකම් කියනවා. අනිත් එක ධනයත් එහෙමම තමයි ඔය කිව්වට. නොහිතන වෙලාවල් වල පින්වත්නි අපිව ධනය දාලා යනවා. එහෙම නැත්තම් ධනය අපි දාලා යනවා. ගේ දොර වතු පිටිත් එහෙමයි. එතකොට මේ ඒකාන්ත දුකක් තියනවා කියන්නේ මේ ගැනම විශ්වාසයේ තියාගෙන ඉන්න අයට, ඒ තුලම සතුට තියනවා කියලා හිතාගෙන ඉන්න අයට කවද හරි දවසක පින්වත්නි අපි හැමෝම මරණය නැමැති සත්‍යයට මුහුණ දෙනවාමයි. ජීවිතයේ මේ දේවල් කරගෙන හිටපු කෙනාට ඒ අවස්ථාවේදී මහා වේදනාවක් ඇති වෙනවා. එකක් තමයි කායික වේදනාවල්, ප්‍රධානම ගැටලුව තමයි මානසික වේදනාවල්. ඇයි එහෙම කියන්නේ? හේතුව දැන් අපි දන්නවා, අපිට මං කියන්නේ එක දවසක් තමන්ගේ ගෙදර රාත්‍රියක් ගත කරන්න බැරි වුණොත් කොච්චර නම් බයෙන්ද ජීවත් වෙන්නේ? හුරු පණීද? වෙන උදරක් වෙයිද? කියලාන්නේ එහෙම මහා දුකකින් ඉන්නවා. දරුවෙක්, අම්මෙක්, තාත්තෙක්, අඳුරන හිතමිත්‍රයෙක් සතියක් මාසයක් ටිකක් දුර පලාතකට ගියොත් කතා බහ කරන්න බැරි වුණොත් සාංකාවේ ඉතා දුක්ඛිතව කාලය ගත වෙනවා. හරිම අපහසුයි. එතකොට පින්වත්නි මරණයත් සමග ඒ මරණ මංචකයේදී මේ සේරම මට දාලා යන්න සිද්ධ වෙනවා කියන මේ හැඟීම ඇති වෙනකොට, මරණ මංචකයේදී දරුව මතක් වෙනකොට මේ දරුව මට දාලා යන්න වෙනවා, තමන්ගේ ජීවිතේම කරගෙන හිටපු ධනය දාලා යන්න වෙනවා කියලා මතක් වෙනකොට, තමන්ගේ ගෙවල් දොරවල් දාලා යන්න වෙනවා කියලා මතක් වෙනකොට, මේ හැම දෙයක්ම ඒ වෙලාවට විශාල මානසික පීඩාවක් ඇති කරනවා. එහෙම වෙන්නේ වෙන මොනවත්ම නිසා නෙමෙයි, ඒ මතම අපේ ජීවිතයේ රඳවලා ඒකමයි ජීවිතේ කියලා මේ ලෝක ස්වභාවයේ තේරුම් නොගෙන කටයුතු කළොත් පමණයි. එහෙම කරන අයටයි ඒ වේදනාව තින්නේ. හැබැයි දරුවන්ට යුතුකම් ටික කරගෙන, ධනයත් උපයගෙන, තමන්ගේ දේ පොලත් රැකගෙන ඒකම ජීවිතේ කරගන්න නැතුව ධර්මයේ ජීවිතේ කරගෙන මේ මගේ අවශ්‍යතාවය, මේ මගේ යුතුකම කියන අදහස ඇති කරගෙන ධර්මාවබෝධය ඇති කරගෙන යමෙක් ජීවත් වෙනවා නම් එයාට අර මරණ මංචකයේදී අර වගේ දුකක්, කනගාටුවක්, වෙහසක් එන්නේ නැහැ. එනිසා පින්වත්නි කවද හරි දවසක මේ සේරම දාව යනවා. එහෙනම් ඒක අපි අවබෝධය තියාගෙන මේ සේරම අතහැරලා දාන්න කියන එක නෙමෙයි, අවබෝධයෙන් දැකලා ඒට අපි සූදානම් විය යුතුයි. සූදානම් වෙන්නේ කොහොමද? ධර්මානුකූලව අපේ ජීවිතය පෝෂණය කරගෙන. මානසික සහන ඇති කරගන්නේ පින්වත්නි මේ ධර්මයෙන්ම පමණයි අපිට පුළුවන්කම තියෙන්නේ. සෑම අවස්ථාවකදීම අපි වැටෙන හැම වෙලාවෙම නොවැටි අපිට මානසික වශයෙන් සහනයක් ලැබෙනවා නම් ඒ ධර්මයෙන් තමයි අපිට ඒ සැනසීම ලැබෙන්නේ. එහෙනම් ඒ සැනසීම ලැබෙන ආකාරය අපි මේ ලෝකයේ පිළිබඳව සදාකාලික අපි විශ්වාස තියාගෙන ඉන්න දේවල්, මගේම දේවල්, මටම ලැබිච්ච දේවල්, මගේ වාසනාවට ලැබුණ දේවල්, දෙය දුන්නා වාගේ මටමයි ලැබුණේ කියලා සතුටු වුණ දේවල් මෙච්චර වෙලා නොකිය කිව්වේ කවද හරි දවසක ඒ දේවල් නිසාමයි අපේ දුක ඇති වෙලා තියෙන්නේ සහ ඇති වෙන්නේ. මම මේ කියන එක බොරුවක්ද ඇත්තක්ද කියලා තමන්ගේ ජීවිත තුළින්ම
තමන් ප්‍රත්‍යක්ෂයෙන් දකින්න. එතකොට තේරෙයි මොකක්ද මේ කියන්නේ කියලා. එහෙනම් හැබැයි ධර්මයේ අවබෝධයත් එක්ක ජීවත් වෙන කෙනාට එහෙම මානසික පීඩාවල් වලින් නිදහස්ව යුතුයකම් ටිකක් කරගෙන තමන්ගේ ලෞකික ගමන සාර්ථක කරගෙන බොහොම ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. එහෙනම් එවැනි නොවෙනස් වෙන කිසිම දෙයකට සොලවන්න බැරි ඍජු භාවයක් ඇති කරන කරුණු හතරක් පිළිබඳවයි එහෙම හිතක් හදාගත යුතු ආකාරය පිළිබඳව විස්තර කරන කරුණු හතරක් පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී අපිට මූලික වෙනවා පින්වත්නි ශ්‍රද්ධාව කියන කාරණාව. ධර්මයේ අහන්න ශ්‍රද්ධාවක් තියෙන්න ඕනි, ධර්මයේ පිළිපදින්න ධර්මයේ අසා විශ්වාස කරන්න ශ්‍රද්ධාවක් ඕනි. ඒ ශ්‍රද්ධාව තමයි මූලික වෙන්නේ. මේ පින්වතුන් යම් කෙනෙක් සීලය රකින්නවද, යම් කෙනෙක් ධර්මයේ හදාරනවද, යම් කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවද, එතෙන්ට ඒකාන්තයෙන්ම ශ්‍රද්ධාව අවශ්‍යයි. මොනවා කෙරෙහි තියෙන ශ්‍රද්ධාවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. දැන් මේ පින්වතුන් බලන්න, තමන්ගේ ශ්‍රද්ධාව මොනතරම් දුරට තියෙනවද? ඒකට මම පුංචි උදාහරණ ටිකක් කියන්නම්. අද බුදුන් වදින්න ඇති. අද බුදුන් වදිනකොට උදේවරුවේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිතර කොච්චර ලං වුණාද? බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හිතනකොට තමන්ගේ හිතේ මොන වගේ හැඟීමක් ඇති වුණාද? ඇත්තටම මං සිහියෙන්ම බුදුන් වැඳද? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියනකොට ඒ ගුණයන් වල තේරුම නොදැන හිටියත් අදුම තරමේ වචනය පිළිබඳවවත් මට සිහියක් තිබ්බද කියලා පින්වතුනි කල්පනා කරලා බලන්න. එතකොට තමන්ට වැටහෙයි එහෙම හැඟීමක් තිබ්බනම් ඊටමත් වටිනවා, එහෙම නොතිබ්බනම් ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඒ තරම්ම දියුණු මට්ටමක නැහැ කියන එකයි. එතකොට ඒ ගැන කතා කරනකොට පින්වත්නි කොහොමද බුදුහාමුදුරුවෝ ගැන අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ? අන්න එතෙන්ටයි අපි එන්නට ඕනේ. මගේ ගාව ශ්‍රද්ධාව නැද්ද? නැතිනම් ඒ ශ්‍රද්ධාව කොහොමද ඇති කරගන්නේ? ඒකට හේතු සකස් කරගන්නේ කොහොමද? මේ දහම පින්වත්නි වෙන කිසිම දෙයක් මත පදනම් වෙලා නැහැ. හේතුඵල දහමට අනුකූලවයි ගලපන්නේ. එකනේ හේතු ටික තිබ්බොත් ඵලය ලැබෙනවා. හේතු නැති වුණොත් ඵලය නැහැ. එතකොට එහෙනම් අපි කරන්න ඕනේ මගේ හිතේ මට ශ්‍රද්ධාව අඩුයි කියන සිතුවිල්ල මට ඇති වුණොත් එහෙනම් මම කරන්න ඕනේ ඒ නැති ශ්‍රද්ධාව ඇති වෙන විදිහේ හේතු ටික සකස් කරගන්න එක. ඒක කරන්නේ මෙහෙමයි, කෙටියෙන් කතා කළොත් බුදුරජාණන් වහන්සේ ගැන අපි තරමක් ගැඹුරින් හිතන්නට ඕනේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ බෝසත් බෝධිසත්ව සම්භාර පුරණ කාලයේ අපි වෙනුවෙන් උන්වහන්සේ මහන්සි වුණ විදිහ, කැප වුණ විදිහ අපි දැනගන්නට ඕනේ. උන්වහන්සේ අපි අහලා තියෙනවා අහසේ මස් පර අහසේ තරු පරදන තරම් තරු දන් දුන්නා කියලා, මේ ඇස් දන් දුන්නා කියලා. පොළවේ මස් පරදන තරම් මස් දන් දුන්නා කියලා. සාගරේ ජලයේ පරදන තරම් ලේ දන් දුන්නා කියලා. ඒ විතරක් නෙමේ, අඹුවන්, දරුවන්, රාජ්‍ය දීපල මේ හැම දෙම කැප කළා. එක භවයක් ද නැහැ, භවයන් ගණනාවක්. ඒ දේවල් කරේ ඇයි කියලා අපි ටිකක් කල්පනා කළොත් ඒවා කළේ මං නිසා. ඇයි?
මේ ලෝක සත්වයා සීලම දෙනා මේ සංසාරයෙන් එතෙර කළ යුතුයි, එතෙර කරන්නට ඕනේ කියන දැඩි කරුණාව නිසා. බුදුරජාණන් වහන්සේලා 5,12,000ක් පමණ පහළ වුණා උන්වහන්සේ බෝධිසත්ව සම්භාර පුරණ කාලය තුළදී. හැබැයි ඒ කාලය තුළදී උන්වහන්සේට ඕන තරම් අවශ්‍ය නම් තිබ්බා රහත් වෙන්න, රහත් උනේ නැත්තේ මෙන්න මේ අපි නිසා. මම සසරින් එතර වෙලා සත්‍යයනු සංසාරයෙන් එගොඩ කළ යුතුයි, කරන්න ඕනේ කියන හැඟීම නිසයි එහෙම කළේ. එහෙනම් අපි බලන්නට ඕනේ මුළු ජීවිතේම විතරක් නෙමේ මුළු සංසාර ගමනම අපි වෙනුවෙන් කැප කරපු බුදුරජාණන් වහන්සේට අපි දවසට උන්වහන්සේ වෙනුවෙන් කී සැරයක් කී වතාවක් අපි කාලේ මිඩඟු කරලා තියෙනවද? පැහැදිලිද? මුළු සංසාර ගමනක්ම අත්හැරීම් ඇති කරගෙන විඳින්න බැරි සාමාන්‍ය සත්‍යකළු විඳින්න බැරි වේදනාවල් විඳගෙන මහා දුක් ගොඩක් විඳගෙන අපි වෙනුවෙන් පාරමිතා පිරිපු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙනුවෙන් අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය ගත කිරීමේදී කොපමණ කාලයක් ගත කරනවද උන්වහන්සේට ගරුත්වයක් ඇති වෙන විදිහට? අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ. සමන් කිව්වේ අපිට අඩුම තරමේ අර බුදුන් වදින විනාඩි 10 15වත් බුදුහාමුදුරුවෝ කෙරෙහි හැඟීමක් ඇති කරගෙන ඒ වන්දනාව කරන්න බැයි නම් අන්න පින්වත්නි අපි හරියට ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒකේ අපි ගැඹුරු දේවල් කතා කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිබඳව ශ්‍රද්ධාව වර්ධනය කිරීම පිළිබඳව ඔක්කොම කියන්න බෑ. නවරහදී බුදුගුණයන් ගැන පින්වත්නි ඉගෙන ගන්න. බුදුගුණ 9ක් තියෙනවා. අරහං ගුණයෙන් පටන් අරගෙන භගවා ගුණය දක්වා ඒ ගුණයන් පිළිබඳව දල වශයෙන්වත් උඩින් පළින්වත් ස්පර්ශයක් ලබන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොන වගේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්ද කියන හැඟීම ඇති වෙනවා. අනිත් එක තමයි පින්වත්නි අපි මරණයටපත් වුණාම මේ පින්තුන් මේ විදිහට මේ පින් අනුමෝදන් කරන්නේ තමන්ගේ මෑණිවරු ඥාතීන් සිහිපත් කළා මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ ඒ මාර්ගය ඒ ක්‍රමවේදය එය නුවණින් දැකලා අනුදැන වදාළ නිසා. අපි මරණයටපත් වුණාද පස්සේ අපි ගියොත් පරදත්වූප ජීවී කියන කොට්ටාසේ ගිහින් ඉපදුනොත් බැරි වෙලා හරි අපි පින්වත්නි එතනින්දන් අපේ ඥාතීන් අපිට පින් දෙයි කියලා බලන් ඉන්නවා. දැන් බුදුදහම අවිශ්වාස කරන කෙනෙක් මේ පල්ලෝ ගිහිල්ලා එහෙම පවුලක ඉඳලා කෙනෙක් මේ ගියොත් එයා මේ තැන හිටියොත් බලන්න කොච්චර අසරණ වෙනවද කියලා. බිම්බිසාර රජුලුවන්ගේ කාලේ හිටිය ඥාති ප්‍රේත පිරිසක් පිළිබඳව අපේ ත්‍රිපිටක ඉතිහාසයේ ත්‍රිපිටකයේ තුල දක්වනවා. පින්වත්නි කල්ප ගානක් පිනක් අනුමෝදන් නොවි එයයි මහා දුක් විඳා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මරණයටපත් උනත් අපේ අර වගේ තැනක හිටියොත් පින් අනුමෝදන් වෙලා එතනින් ගොඩ ගන්න තථාගතයන් වහන්සේගේ දේශනාව තුළින් අපිට අවවාද දීලා තියෙනවා. දැන් මේ පින් උතුම් හැමදෙනාම මෙතන මේ ඉඳගෙන පව පින ගැන අහන්නේ, අකුසලයේ ගැන දැනගෙන ඉන්නේ, අකුසල් නොකරන්නේ, අකුසල් කළොත් මේ වගේ නරක විපාක තියෙනවා, අපායේ ඉපදින්න වෙනවා, නරකයේ දුක් විඳින්න වෙනවා, කුසල් කළොත් යහපත් විපාක තියෙනවා, මෙලව පරලොව විශ්වාසය ඇති කරගෙන සංසාරයේ භයානකත්වයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන වහ වහ උත්සාහවන්ත වෙන්නේ මේ බණ අහලා භාවනා කරලා සසරෙන් නිදහස් වෙන්න උත්සාහවන්ත වෙන්නේ අඩුම තරමේ උත්සාහවන්ත නොවුනත් ඒ වචනයට හරි ගරු කරන්නේ. මම කියන්නේ එහෙම නොකලත් මං කියන්නේ
යම් කෙනෙක් මේ ධර්මය අහලා ඒ මාර්ගයේ නොගියා. හැබැයි යම් කෙනෙක් මේ සංසාරය ගැන ඒ බය පිළිබඳව ඒ වචනෙට හරි ගරුත්වයක් දක්වනවා නම් ඒ වචනේ දැනගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අතීතය පනවන්න බෑ කියනවා. අතීත භවයන් අතීත සංසාරය කොනක් කොටක් දකින්න බෑ කියනවා. මෙන්න මෙතනින් පටන් ගත්තේ කියලා පෙන්වන්න බෑ. ඇයි? මේක චක්‍රයක් විදිහට. බුදුහාමුදුරුවෝ කියනවා මේ සංසාරයේ භයානකත්වය පිළිබඳව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොවිච්ච කෙනෙක් හොයාගන්න බෑ කියනවා. බිරිඳක් ස්වාමියෙක් දරුවෙක් නොවන කෙනෙක් හොයාගන්න බෑ කියනවා. බලන්නේ මේ සංසාරේ පින්වත්නි, එහෙනම් කොච්චරනම් අපි ඇවිදලා ඇද්ද? ඒතර මේ සංසාරය ගැන කියා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සංසාරේ බය ඇති කරලා සංසාරය ගැන අවබෝධාත්මක කලකිරීමක් ලබා දීලා මහණෙනි සංසාරේ ඊළඟටත් ওই ටිකම තමයි. දැන් අපි අදහසක් තියෙනවනේ බුද්ධ ශාසනයක් ලැබිලත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් නේද? ඒ ධර්මයේ ඇහුනොත් අපිත් නිවන් දකී කියලා. දැන් ලැබිලා තියෙන්නේ මොකද්ද එතකොට? බුද්ධ ශාසනයක් ලැබිලා ධර්මයේ සුපිරිසිද්ධව තියෙනවා. අංග විකල නොවි අඩපාඩුවක් නැතුව මිනිසෙක් කියලා ඉපදිලා ඉන්නවා. එහෙනම් මේ ලැබෙච්ච ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් අපි ඒක ඉස්සරහට දානවා කියන්නේ තව බුදු කෙනෙක්ගේ ශාසනයකට ගියත් ඔච්චරම තමයි. අපි මුලින් සඳහන් කර බුදුරජාණන් වහන්සේ භව මේ බෝධි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 512,000ක් පමණ පහු කරගෙන ආවේ කියලා. ඒතර අපි හිටියේ කොහෙද? නේද? අපි පිළිලා හිටියේ කොහෙද? අපිත් හිටියේ පින්වත්නි ඒ ලෝකෙම තමයි. අපිත් පණ තියෙන සත්‍යයන් විදිහට තමයි හිටියේ. එහෙනම් ඇයි අපිට ඒ දේ බැරි වුනේ? අපිත් පින්වත්නි එක එක දේවල් වලට කාලය මිඩඟු කළා. අවශ්‍ය දේට කාලය මිඩඟු කළේ නැහැ. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති කරගන්න නම් ඔන්න ඔය විදිහට පින්වත්නි කෙටියෙන් නමුත් සිහිපත් කරන්නට ඕනේ. එහෙම සිහිපත් කරේ නැත්නම් ශ්‍රද්ධාව ඇති වෙන්නේම නැහැ. අපි නිකම් මල් ටික පූජ කරා කියලා, පැන් ටික තිබ්බා කියලා, හරිද? ඒ ධර්මයේ අපි ඒ ගුණය ස්පර්ශ කරේ නැත්නම් මනසින් කවදාවත් හැඟීමක් එන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ගුණයන් ගැන හිතනකොට නේද අපිට හැඟීමක් එන්නේ? අම්මා තාත්තා තමන්ගේ ආච්චි සීයාගේ ගුණයන් කියා දීලා තිබ්බොත් නේද අපිට හැඟීමක් එන්නේ? නේද? එහෙම කියා දෙන්නේ නැතුව නිකන් ෆොටෝ එකක් තිබ්බොත් ඒ ගුණ දන්නෙත් නැත්නම් ඒ ඔහේ ෆොටෝ එකේ තියෙන ඔහේ දැකදක යනවා. ඉතින් කවුද කියලා දන්නෙත් නැහැ. යා ගැන අඳුරන්නෙත් නැහැ. ආච්චි කියනවා ආච්චි තමයි නේද? එච්චරයි. හැබැයි අම්මා තාත්තා කියලා තිබ්බොත් පුතේ උඹේ සීයා මෙන්න මේ වගේ හොඳ කෙනෙක්, මේ වගේ ගුණ තියෙන කෙනෙක්, මේකේ ගරුත්වයක් තිබිච්ච කෙනෙක් කියලා ඒ සීයාගේ ආච්චි අම්මගේ ෆොටෝ එක පෙන්නලා ගුණ විස්තරයක් කළා තිබ්බොත් අපිට ඒ ෆොටෝ එක දකිනකොට වෙන්නේ මොකද්ද? අන්නේ අපේ ආච්චි සීයා මේ වගේ නේ, මේ වගේ ගුණයන් තියෙන අය නේ, දන ගහලා වඳින්න හිතෙන්නේ නැද්ද? එනිසා පින්වත්නි ආර්යයන් වහන්සේලා දේශනා කරපු ඒ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ ගුණ තියෙනවා. ඒ ගුණයන් මෙනෙහි කිරීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන දැඩි හැඟීමක් ඇති කරගන්න. ඒ හැඟීම ඇති වුණොත් කිසිම සැකයක් නැහැ. අපේ ජීවිතය පින්වත්නි දවසින් දවස අපි සිල්වත් වෙනවා. දවසින් දවස අපි වීර්ය ඇති කරගන්නවා. දවසින් දවස අපි මේ ධර්මයේ වඩන්න උත්සාහවන්ත වෙනවා. කල්පනා කරලා බලන්න පින්වතුන්ට මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් තියෙනවද කියලා.
මගේ ජීවිතයේ තියෙන අඩුපාඩුවක් මං හඳුන ගන්නවා. ඒ අඩුපාඩුව හඳුනගෙන අද ඒ අඩුපාඩුව හදා ගන්නවා. නැවත ඒ අඩුපාඩුව මං හිට වෙන්න දෙන්නේ නැහැ. මගේ තව අඩුපාඩුවක් තියෙනවනම් මං හොය හොයා හොය හොයා හැමදාම මගේ අඩුපාඩු හදා ගන්නවා. ගුණධර්මයන් හොය හොයා හොය හොයා හැමදාම මං එක ගුණයක් හරි වර්ධනය කර ගන්නවා. එහෙම හැඟීමක් තියෙනවද? එහෙම අදහසක් තියෙනවද? තියෙනවා නම් හොඳයි. නැත්තම් අපරාධමය ජීවිතය නේද? කකා බිබි ඇඳලා පැලඳලා නටලා ඕකට නම් මේ ජීවිතයේ ලැබෙන්නේ පින්වත්නි බලන්න ටිකක් හිතලා හැමදාම එකම නෙමෙයිද කියලා නේද? හැමදාම මේ එකම ක්‍රමයකට නෙමෙයිද බලන්න අපේ ජීවිතය ගෙවෙන්නේ? කනවා, නිදිනවා නේද? නානවා, අඳිනවා, පළඳිනවා, එකම රටාවකට යන්නේ අපේ ජීවිතේ. එහෙනම් මේකද මේ ජීවිතය කියන්නේ? ඒකද මේ සතුට කියන්නේ? නෑ පින්වතුනි. ඕක යම් කෙනෙක් සතුටක් කියනවා නම් මෝහයෙන් මුලා වෙච්ච නිසාමයි එහෙම කියන්නේ. ඕකටයි මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ කියනවා නම් තිරිසන් සත්වයාත් ඒක ටිකම තමයි කරන්නේ. නේද? කනවා. බොනවා. නේද? නිදියනවා. නානවා. නේද? එයත් මොකද කරන්නේ? තමන්ගේ අවශ්‍යතාවයන් ටික සපුර ගන්නවා. අපි විදිහට වතුරෙන් නාන්නේ නැහැ. නමුත් එයාටත් ක්‍රමයක් තියෙනවා. කොහොමාරි කරන්නේ ඒ ටිකමයි. අපිත් ඒ ටිකම නම් අපි මිනිස්සු වෙලත් කරන්න උත්සාහවන්ත වෙන්නේ. එතකොට අපේ අතනයි අතර ඇති වෙනස මොකද්ද? නේද? ඒකමයි ජීවිතය කියලා හිතපු අය පින්වත්නි හිතපු අයට සිද්ධ වෙන්නේ මොකද? මොනයම් හෝ අපරාධයක් කළා හරි තමන්ගේ ජීවිතේ තමන් ඒ ටික වෙනුවෙන් ඒ භුක්ති විඳ ඉසු ටික වෙනුවෙන් ඒ දේවල් ලබා ගන්නවා. ඒ දේවල් වෙනුවෙන් කැප වෙනවා මොන අපරාධයක් හරි කළා. නිසා මේ ජීවිතය ගැන අපි පින්වත්නි ගැඹුරින් හිතන්න ඕනේ. එහෙනම් මේ දහම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවන් උතුමන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝයි අපි. එහෙනම් උන්වහන්සේ කෙරෙහි අපිට දැඩි හැඟීමක් තියෙන්න ඕනේ. එතකොට සීලවන්ත වෙනවා පින්වත්නි. එතකොට වීරිය ඇති වෙනවා. එතකොට ධර්ම මාර්ගයේ යන්න අපිට හිත පොළඹවනවා. එනිසා මේ ශ්‍රද්ධාව අපි වර්ධනය කළ යුතුයි. බුද්ධානුස්සතිය කියන්නේ නැවත නැවත බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරලා හැඟීමක් ඇති කරගන්නවා. අනුස්සති කියන්නේ නැවත නැවත මෙනෙහි කිරීමේ. ඒක නැත්තම්නම් ශ්‍රද්ධාව වර්ධනයක් වෙන්නේ නැහැ පින්වත්නි. ඕනිම ධර්මයක් එහෙමයි. ඕනිම දෙයක් එහෙමයි. එතකොට අපි තා කෙටියෙන් සාකච්ඡා කළා බුද්ධානුස්සතිය පිළිබඳව. තව විස්තර හොයලා ඉගෙන ගන්න. බුදුගුණ පිළිබඳව වෙන වෙනම විස්තර තියෙනවා. රේණුකාණ චන්දිමුල නායක හඳුරන්ගේ සූවිසි මහා විවරණ පොතේ ඒ විස්තර තියෙනවා. ඉගෙන ගන්න. ඒවට කාලේ මිඩංගු කරන එක පින්වත්නි අපරාධයක් කියලා හිතන්න එපා. මොකද අපිට ඒකවත් කරගන්න බැහැ නේ. අපි කොහොමද මේ සංසාරයෙන් නිදහස් වෙන්නේ? ඒක අපේ කීරීම කරන්න බැලුව. අන්න එහෙමයි අපි හිතන්නට ඕනේ. ඊළඟට බුද්ධානුස්සති මෙත්තාච මෛත්‍රියනේ. මෛත්‍රී කියන්නේ මිත්‍රත්වය. කෙටියෙන් පැහැදුවොත් අපි කැමතිම කෙනෙක් ඉන්නවා. අපි අම්මා තාත්තගම යහපත් අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් දරු පිරිසක් Tamanට ඉන්නවා. ඒ දරු පිරිස දිහා කොහොමද බලන්නේ? මගේ දරුව සුවපත් වේවා. මගේ දරුව නිදුක් වේවා. මගේ දරුවන්ට කරදරයක් නම් වෙන්න මෙපා. මගේ දරුවන්ට යහපතක්ම වේවා. නේද? දරුවන් අතර කිසිම විරසකයක් වෙන්න එපා. එහෙමනේ හිතන්නේ.
අපේ යාළුවෙකුට ළඟ ඉන්න මිත්‍රයෙකුටම අපිට එහෙම මිත්‍රත්වයක් ඇති වුණොත් අපි ඒ ටිකමයි නේ හිතන්නේ. අනේ මේ යාළුවට කරදරයක් කිරිහෙරයක් වෙන්න එපා කියලා. අනේ ඒ වගේ පින්වත්නි මේ ලෝකෙන්න සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රියක් ඇති වෙනවා. කිසිම සත්වයකට වෙනසක් නොවි සියලුම සත්වයන් සූපත් වේවා කියලා ඒක හැඟීමක් අපිට ඇති කර ගන්න පුළුවන්. ඒකට කියනවා මෛත්‍රිය අවස්ථාව, චේතෝ විමුක්තිය. ඒක ඇති කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ හැම දෙයකම පින්වත්නි සීලය නම් අත්‍යවශ්‍යයි. සීලය අත්‍යවශ්‍යයි. අපේ හිත එක තැනකට අරගෙන සමාධියක් ඇති කරගන්න නම් සීලය අත්‍යවශ්‍යයි. කායික, වාචසික මේ ක්‍රියාවන් පිරිසිදු විය යුතුමයි. ඇයි? සීලය කියන්නේ ප්‍රතිෂ්ඨාපන ලක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ මහ පොළොව තමයි සීලය. මහ පොළොව සරුසාරමත් වුණොත් පමණයි ඒ පොළොවේ බීජයක් හටගන්නේ. හරිද? වැල්ලේ ගිහිල්ලා බීජයක් පැල කරන්නකෝ. උදේ හවස වතුර දාන්නකෝ. පොහොර දාන්නකෝ. ඒකේ පැලෙන්නේ නැහැ. ඇයි? එතන සාරයක් නැහැ. එහෙනම් සාරවත් පොළවක බීජයක් නිකන් විසිකලා ටක් ගාලා පැලවෙනවා. එහෙනම් සාරය වෙන්නේ ප්‍රතිෂ්ඨාපනය සීලය. සීලය මත තමයි බීජය පැලවෙනවා වගේ උත්තර මනුෂ්‍ය ධර්මයන් වර්ධනය වෙන්නේ. සීලයෙන් අපි වියුක්ත විය යුතුමයි. ඒ නිසයි මිනිස්සුන්ට, ඒ කියන්නේ ගිහි පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ නිත්‍ය සීලයක් පැනවේ පංචශීලය. ඒ සීලයෙන් යුක්ත වෙන කෙනාට පින්වත්නි පුළුවන්කම තියනවා මේ ලෝකයේ කෙරෙහිම මෛත්‍රිය ඇති කරගන්න ක්‍රමවේදය සකස් කරගන්න. කොහොමද? කරණීය සූත්‍රයේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ සියලුම සත්වයන් පිළිබඳව දේශනා කරලා, දීර්ඝ සත්වයෝ, කුඩා සත්වයෝ, මහත් සත්වයෝ, දුටුව සත්වයෝ, නුදුටු සත්වයෝ, ළඟ ඉන්න සත්වයෝ, දුර ඉන්න සත්වයෝ, ඉපදුන සත්වයෝ, උපදින සත්වයෝ කියලා මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන් එක තැනකට සම්පෙන්නණය කරගෙන හැම සත්වෙක්ම අයිති වෙන විදිහට කර්ණීය සූත්‍රය දේශනා කළා තියෙනවා. අපි කරන්න ඕනේ සීල කොටස හොඳට ආරක්ෂා කරලා වැඩි යුතු ඒ කුසලයන් කායික, වාචසික වශයෙන්, මානසික වශයෙන් ප්‍රගුණ කළ යුතු කුසලයන් වර්ධනය කරගෙන දස කුසලයන් ඇති කරගෙන මෙන්න මේ මානසික සමාධිය ඇති කරගන්නට කටයුතු කරන්න ඕනේ. අර එක සත්‍යයන් වෙන වෙනම මෙනෙහි කළා. මේ සත්‍ය සූපත් වේවා, මේ සත්‍ය සූපත් වේවා කියලා එක එක සත්‍යයන්ට එම මෛත්‍රී කරනවා. පළවෙනි සත්ත්ව කොට්ටාසයට මෛත්‍රී කළා, දෙවෙනි සත්ත්ව කොට්ටාසයට යනකොට දෙවෙනි කොට්ටාසයටත් මෛත්‍රී කරනවා. එතකොට ඒ සත්ත්ව කොට්ටාස දෙක පිළිබඳව මේක හැඟීමක් ඇති වෙනවා. දෙපිරිසම සූපත් වේවා කියලා. කොහොම හෝ තුන්වෙනි කොටස, හතරවෙනි කොටස, පස්වෙනි කොටස, ওই විදිහට මේ සූත්‍ර දේශනාවේ තියෙන සියලුම සත්වයන්ට කිසිම වෙනසක් නැතිව මෛත්‍රියක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. සියලුම සත්වයෝ සූපත් වේවා කියලා එක හැඟීමකට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෛත්‍රිය කියන්නේ ඇලීමක් ගැටීමක් මේ දෙකෙන් තොර තැන. සමහර අය හිතන් ඉන්නවා අපි කෙනෙක්ට ආදරය කරනවා, දරුවන්ට ආදරය කරනවා නේද, දෙමාපියන්ට ආදරය කරනවා, ඒ වගේ අයට කරන ආදරයක් වගේ මේ මෛත්‍රිය කියලා. ඒක රාගයේ පින්වතුනේ. ඒකයි කියන්නේ මෛත්‍රී භාවනාව කරනකොට මුලින්ම හිතව වැඩිම ළඟක් නැති, වැඩිම දුරක් නැති මධ්‍යස්ථ කෙනෙක් තෝරගන්න කියලා. ඇයි? වැඩිම ළඟක් ළඟ තියෙන කෙනෙක් තෝරගත්තොත් දැන් උදාහරණයක්
අම්මා කෙනෙක් මෛත්‍රී කරනකොට තමන්ගේ දරුවාට මෛත්‍රී කරනවා. දරුවා කෙරෙහි දැඩි ඇලීමක් අම්මට තියෙනවා. ඒතර අම්මගේ මෛත්‍රිය දකින්නේ ආදරයත් එක්ක. එතකොට කොහොමද මෛත්‍රී කරන්නේ? අනේ මගේ දරුවා සුවපත් වේවා, අනේ මගේ දරුවා නිදුක් වේවා කියනකොට ඇස් දෙකෙන් කඳුළුත් බේරෙනවා. ඇයි? ඒ තරම් අර තියෙන ඇලීම. ඒක නෙමෙයි මෛත්‍රී කියන්නේ. ඇයි එහෙනම් වැඩියෙන් තරහ කෙනෙක් ගන්නත් එපා කියන්නේ? මෛත්‍රී කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එයා කරපු වැරදි දේවල් මතක් වෙනවා. එතකොට බාධාවක් වෙනවා. එහෙනම් මධ්‍යස්ත කෙනෙක් ගන්නකොට අපිට මුලින් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. එතකොට අපිට අදාළ මානසිකත්වයේ තරමක් ඉහළට ගන්න පුළුවන්. ඉහළට ගත්තට පස්සේ අර තැන් ස්පර්ශ කරාට පස්සේ අපිට හානියක් නැතුව ඒ මෛත්‍රිය හැඟීම වර්ධනය කරන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් එහෙනම් මේ මෛත්‍රී භාවනාව කියන්නේ සියලුම සත්වයන් කෙරෙහි අර අම්මා කෙනෙක් ගුණ යහපත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන් දිහා දරුවෙක් දිහා බලනවාද ඒ වගේ සියලුම සත්වයෝ සූපත් වේවා කියන එක හැඟීමකින් ලෝකෙ දිහා බලනවා. එතකොට පින්වත් ඒක කොච්චරනම් ප්‍රබලද කියනවා නම් වචනයෙන් නෙමෙයි, අතින් ගතින් නෙමෙයි, බ්‍යාරෝසනා පටික සංඥා දෙදෙනේ දෙදෙනෙක් අතර ප්‍රති පටික සංඥාවක් ඇති වෙන්නවත් එපා කියනවා. ඒ කියන්නේ හිත අමනාපයක් කියන්නේ වචනෙන් කියලත් නැහැ, කයින් ක්‍රියා කළත් නැහැ, හිතින්වත් අකුසලයක් දෙන්නෙක් අතර බිඳවීමක් වෙන්න එපා කියලා ඒ තරමට මේ මෛත්‍රිය ප්‍රගුණ වෙනවා. එතකොට මේ ලෝකයේම කෙරේ කැහැඟීමක් ඇති වුණාම අපේ හිතේ කිසිම කෙලෙස් ධර්මයක් රිංගන්නේ නැහැ, රිංගන ඉඩක් නැහැ. එවැනි මානසික මට්ටමක් අපිට ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පින්වත්නි, අසුබ භාවනාව. අපි මුලිනුත් කිව්වා අපි එක එක්කෙනාට එලලා ඉන්නවා නේද? නොඑක් ශරීරවලට අපි තමන් ගැන හිතලා මාන්න ඇති කරගෙන ඉන්නවා, අනුන් ගැන හිතලා නේද තමන් ගැන මාන්න ඇති වෙනවා, අනුන් ගැන ඇලීම ගැටීම අපිට ඇති වෙනවා. හරිද? තමන් ගැන මාන්න ඇති වෙනවා නම් තමන්ගේ රූපය, තමන්ගේ කායික බලය, කායිකයේ තියෙන රූපය ගැන තමන්ට හරියට අවබෝධයක් නැතුව තමන්ගේ ශරීරයේ ඇත්ත පිළිබඳ අවබෝධයක් නැති වුනහම තමයි ඒ වගේ අනුතුරුදායි ක්‍රියාවන් අපි සිද්ධ කරන්නේ. එහෙම අකුසලයන් වලට පිළිඹෙන්නේ. දැන් අපි මොකද්ද මේ කරන්නේ? මේ අසුභ භාවනාව කරනවා කියලා බොරුවක්ද කරන්නේ? නැති දෙයක්ද අපි ඉස්මතු කරගෙන ඉන්නේ? මේ ඇතුලේ තියෙන ඇත්ත අපි නුවණින් දකිනවා. දැන් තමන්ගේ රූපය ගැන පින්වත්නි මාන්නේ ඇති කෙනෙක් තමන්ගේ රූපේ ඇත්තම තත්වය දැක්කොත් කෙස් ලොම් නිය දත් එතනින් ඇතුළට ගිහිල්ලා හම මස් ලේ නහර මේවෙන් සැදුණු මේ ශරීරය පිළිබඳව අවබෝධයක් ඇති වුණොත් එයාට මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ඒත් එක්කම අන්‍ය යන්ගේ ශරීර පිළිබඳවත් ඒ විදිහටම දකිනවා. අජත්තං වා බහිත්තාව. අනිත්‍යගේ ශරීරත් කොහමද? ඒත් එහෙමමයි. මම් කියලා මේ හිතාගෙන ඉන්න ශරීරය අතක් වෙන් වුණොත් ඒකට මම කියන්නේ ශරීරයක් කියන්නේ එතන අතක්. කකුලක් වෙන් වුණොත් එතන කකුලක්. අපේ මේ කොණ්ඩේ වෙන් වුණොත් එතන කොණ්ඩය. හම වෙන් වුණොත් එතන හම. එහෙනම් මේ සත්වයා, මිනිසයා, පුද්ගලයා කියන්නේ මේ සේරගම එකතුවක් කියන හැඟීම ඇති වුණොත් කොච්චර අපි පරිස්සම් වෙයිද අකුසලයන් එක්ක? කොච්චර අපි සැනසීමෙන් ජීවත් වෙයිද
කිසිම කෙනෙක් එක්ක ගැටීමක් ඇලීමක් නැතුව දැන් අපිට නිකමට කල්පනා කරන්න අඩුම තරමින් පින්වත්නි මේ කයේ වෙනස් වීමවත් නොනින් දකින්න බැරි වුණ බොහෝ උදවිය කොච්චරනම් හිතේ වෙනස් වීම පිළිබඳ අවබෝධයක් කොහොම ඇති කරගන්නද ශරීරයේ වෙනස් වීම බුදුහාමුදුරෝ දේශනා කරනවා පේන පින්දුපම පේන පිනක් වගේ මේ ශරීරයේ වෙනස් වීම ඒ කියන්නේ පේන ගොඩක් ගත්තාම ඒ පේන ගොඩ ටිකක් විනාශ වෙන්න ටික වෙලාවක් යනවනේ හැබැයි මේ මනසේ ඇති වෙන ඒ වෙනස් වීම පින්වත්නි පේන බුබුලකට බුදුරජාණන් වහන්සේ සීමා කරනවා පේන බුබුල පේන පිනට වඩා ඉතාමත් අඩු ඉතාමත් අඩු කාලයක් තමයි පවතින්නේ. කය වෙනස් වීමවත් නොදකින අයට හිතේ වෙනස් වීම කොහොමවත් දකින්න කැමති නැහැ. ඒ වෙනස් වීම අවබෝධයෙන් දකින්න නැති හින්දා ඉතින් අර හිතපු දේ හිතපු විදිහට හිතපු කෙනා හිතපු විදිහටම නොහිටිනකොට මැරෙන්න තරම් අපිට කලකිරීමක් ඇති වෙනවා. ඒකනේ කෝච්චවට බෙල්ල තියෙනවා. බෙල්ල වැලදා ගන්නවා. ඒක ද්වේෂයට හැරුණාම අනිත් කෙනා විනාශ කරන්න යනවා. අනිත් කෙනාගේ ජීවිතේ නැති කරන්න යනවා. වහබනවා. ඒ වගේ දේවල් සිද්ධ කරන්නේ මේ ගැන අවබෝධයක් නැති වුණාම. එතකොට මේ කය තමන්ගේ කය අනුන්ගේ කය පිළිබඳව මේ විමසන කොට පින්වත්නි සත්‍යම නෙමේද අපි පරීක්ෂන්නේ. ඇත්තම නෙමේද හොයන්නේ නේද? ඇත්තමයි හොයන්නේ. ඇත්තම හොයනකොට තමන් ගැන තියෙන මාන්න තමන්ට නැති වෙනවමද නැද්ද? නැති වෙනවමයි. ඔයිට වඩා කතා කරන්න පුළුවන් මේ අසුභය ගැන. නමුත් දැන් වෙලාව නැති නිසා අපි ඔතනින් නවත්තමු. අසුභය ගැන අනුන්ගේ කයවල පිළිබඳව ඇත්තම පරීක්ෂණකොට අනුන් එක්ක තියෙන අනවශ්‍ය බැඳීම් ගැටීම් නැති වෙනවමද නැද්ද? කයේ වෙනස් වීම එහෙමනම් චිත්තක්ෂණ 17කට සැරයක් තමයි මේ කයේ රූපයේ වෙනස් වීම තියෙන්නේ. එතකොට අර චිත්තක්ෂණ 17ක් කියන්නේ සිතේ වෙනස් වීම 17ක්. කයේ වෙනස් වීමේ කයේ ස්වභාවය එහෙම දකින කෙනා හිතේ වෙනස් වීම ගැන එතකොට ලොකු අවබෝධයක් එනවා. එතකොට ඒ ගැන හොඳට මෙනෙහි කරනකොට පින්වතුනි අපිට හරි සහනෙන් ජීවත් වෙන්න පුළුවන්. එක එක පුද්ගලයා මත අපි නැහෙන්න යන්නේ නැහැ. යම් කෙනෙක් අපිට ඕනි විදිහට යහපත් විදිහට තියාගන්න උත්සාහවන්ත වෙන උපරිමයෙන් කැප වෙනවා. නේද? දරුවෙක් අම්මෙක් තාත්තෙක් බිරිඳක් ස්වාමියෙක් තමන්ගේ ඒ පිරිස තමන් එක්ක රඳවාගෙන ඒ අයට යහපතක් වෙන විදිහට කටයුතු කරන්න උපරිමයෙන් උත්සාහවන්ත වෙනවා. හැබැයි කොච්චර උත්සාහවන්ත වුණත් එය වෙනස් වෙනවනම් මේ ඇතුලෙන් රිදවීමක් ඇති නොකරගෙන අවබෝධයෙන් දකිනවා. මොකුත් නොකර ඉන්න එපා කියන එක නෙමෙයි, අවබෝධයෙන් කළ යුතු යුතුකම් වගකීම් ඉටු කරන්න. එහෙම වුණහම මොකද වෙන්නේ? මටම ඕනි විදිහට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන් වුණොත් හොඳයි. හරිද? දරුවා තමන් අපේක්ෂා කරන විදිහට හදන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ සඳහා මම උපරිමයෙන් එපකැප වෙනවා. හැබැයි ඒ දේ නොකර ගන්න පුළුවන් වුණොත් ඒ දේ උනේ නැත්තම් ඒකත් කරන්න දෙයක් නැහැ. ඒකයි ඇත්ත. උනොත් හොඳයි කියන මතෙ ඉඳගෙන අපිට ධර්මයෙන් මේ හැම දෙයක් කෙරෙහි ඇත්ත ස්වરૂපය දකින්න පුළුවන්. ඒ නිසා අසුභ සංඥාව වර්ධනය කිරීම තුළින් පින්වත් අපිට විශාල විදියට ලෝකය පිළිබඳව අපි ගැන ලොකු අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට මරණය ගැන අපි ඒ ගැන
මංහිතන බොහෝ අවස්ථාවල කතා කල තිය නො මේ මරණය කියන එක ගැන. ඒක මොන වෙලාවෙ මොන මොහොතේ මොන විදිහට නේද වෙයිද කියලා අපිට කියන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මේ දවස්වල තියෙන විශාල බීතිකාවක් රෝග බය නේද? ඒත් එක්ක තමන්ට කොච්චර නම් මරණ බයක් ඇති වෙන්නේ නැද්ද? ඒක පින්වත්නි මේ අමුතුම දෙයක් නෙමෙයි. අපිට ඔබත් මැරෙන කෙනෙක් කියලා ටිකක් සිහිපත් කරලා දුන්නා. ඔබත් හෙට අද මැරෙන්න පුළුවන් කෙනෙක් කියලා අපිට සිහිපත් කරලා දුන්නා. ඒ බය ඇති කළා. ඒ නිසා කොහොම මොන විදිහට මොන වෙලාවේ මොන වයසේදී මැරෙයිද කියලා කියන්න බෑ. එතකොට ඒ අවබෝධය දකිනකොට තමන් කෙරෙහි මුලින්ම ඒ මරණයේ ස්වභාවය දකිනවා, අනුන් පිළිබඳවත් මෙනෙහි කරනවා. ඒ අයටත් ඒ ටිකම තමයි. එහෙම දකිනකොට පින්වත්නි අපිට මොහොතක්වත් ක්ෂණයක්වත් සීලය ආරක්ෂා කරන එක ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන එක නවත්තන්න හිතනවාද? ධර්ම ශ්‍රවණය කළ ධර්මාවෝදේ ලබන්න අපි මොහොතක්වත් පස්සට දානවාද? දාන්නේම නැහැ, දෙමෙන්නේම නැහැ. එහෙනම් මෙන්න මේ අවබෝධය ඇති කරගන්න. එහෙනම් අපි මේ සතර කමඨහන ගැන කතා කරා. මේ හතරම පින්වත්නි අපේ මනස ඍජු මනසක් බවට පත් කරනවා. මේ ලෝකයේ එක එක දේවල් කෙරෙහි තියෙන බැඳීම, ගැටීම, මේ කරුණ පිළිබඳව අපි සැලීමක්, ඒ ඇලීමක් ගැටීමක් ඇති නොකරගෙන අපේ මනස ඍජු මනසක් බවට පත් කරගන්න පුළුවන් මෙන්න මේ සතර කමඨහන භාවිතා කිරීම තුළින්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට හැඟීමක් ඇති වුණාම පින්වත්නි අපිට බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගැන විශ්වාසය ඇති වෙනවා. ඒ ගැන අවබෝධය ඇති වෙනවා. එතකොට අපි බාහිර ලෝකයේත් එක්ක ඕනවට වඩා මහන්සි වෙන්නේ නැහැ. ඕනවට වඩා ඒව අල්ල නවත්තන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. පුළුවන් වුණොත් හොඳයි. උපරිමයෙන් කැප වෙනවා. හැබැයි නවත්තන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ කියලා ඒ ධර්මය ගැන විශ්වාසය ඇති වෙනවා. දැන් කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව අඩු වීමක් තියෙනවා නම් එයා කරන්න ඕනේ මේ බුද්ධානුස්සතිය වඩන එක. කෙනෙක්ගේ හිතේ දේශ සහගත සිතිවිලි නම් නිතරම ඇති වෙන්නේ තමන් දේශ චරිතයක් කියලා තමන්ට හැඟෙනවා නම් එයා මෛත්‍රිය වර්ධනය කර යුතු වෙනවා. යම් කෙනෙක්ට අනුන් කෙරෙහි ඇලීම, ගැටීම සහ තමන් කෙරෙහි මාන්‍ය ආදී මේ දේවල් ඇති වෙනවා නම් අන්න ඒ කෙනා අසුභය වර්ධනය කළ යුතු වෙනවා. යම් කෙනෙක්ට තීන මිද්ධාදී මේ අකුසලේ පස්සට දාන, පස්සට ඇද දමන මෙන්න මේ නරක පුරුදු අබ්බැහිවීමක් තියෙනවා නම් එයා මරණානුසිතේ වැඩිය යුතු කෙනෙක් වෙනවා. කොතනද අඩුපාඩුව? අඩුපාඩුවට අදාළ හේතුව යොමු කරාට පස්සේ අඩුපාඩුව සකස් වෙනවා. මේ හතර හරියට පින්වත්නි කෙතක් ආරක්ෂා කරන ශක්තිවන්ත වැටවල් හතරක් වගේ. එතකොට මේ හතරම වඩන්න ඕනි කියලා හේකුත් නැහැ. බුද්ධානුස්සතිය නම් අනිවාර්යෙන් වැඩිම කළ යුතු දෙයක්. අනිත් ඒවා වඩන්න ඕනෙම කියලා නැහැ. වැඩිය යුත්තේ අඩුපාඩුව හඳුනාගෙනයි. දැන් කෙතක් තියෙනවා නම් ඒක තෙට යම්කිසි පැත්තකින් උවදුරක් තියෙනවා. උවදුර තියෙන පැත්තට ශක්තිමත් වැටක් ගැහුවොත් කෙතට හානියක් නැහැ. ඒ වගේ රාගයෙන්ද තමන්ගේ හිත පීඩා වෙනින්නේ රාගයට අවශ්‍ය කරන කමඨහන වර්ධනය කරාම රාගයේ පීඩාව නැති කරගන්න පුළුවන්.
සා තමන් බලන්න තමන්ගේ හිතේ තියෙන මොන අඩුපාඩුවද ඊට අනුරූප ඊට අනුකූල ප්‍රතිඋත්තරය යොදලා ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න. එහෙම වුණොත් පින්වත්නි අපි පුදුම සැනසීමෙන් ජීවත් වෙනවා. මේ මුළු ලෝකෙම වෙනස් වුණත් ලෝකයේ කොහොම හිතුවත් ලෝකයේ කොහොම කල්පනා කළත් අපේ මානසික දියුණුව කවදාවත් වැටෙන්නේ නැහැ. කවදාවත් අපේ මනස නොවැටෙන ඍජු ප්‍රතිපත්තියකින් යුක්ත මනසක් සකස් වෙනවා. උපරිමයෙන්ම අකුසලෙන් වැළකුණ කෙනෙක් වෙනවා. උපරිමයෙන්ම කුසලයෙන් ජීවිතේ බරිත කරගත් කෙනෙක් බවට පත් වෙනවා. දැඩි ශක්තිමත් අභිමානවත් හිතක් සකස් කරගන්න පුළුවන් සකස් වුණ කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ සතර කමඨහන ජීවිතේ හැම අවස්ථාවකදීම පුළුවන් විදිහට වර්ධනය කරන්න හොඳටම මතක තියාගන්න. අඩුපාඩුව කොතනද ඊට අදාළ ප්‍රතික්‍රමය යොදන්න. ඒ ගැන මතක් කරමින් හැම දිනාටම උතුම් ධර්මාබෝධය ලැබේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි හැම දිනාම මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණ මේ වශයෙන් දැස් කරගත් කුසලාන සංසයන්, ධර්ම දේශනාමේ වශයෙන් අපි සිද්ධ කරගත් සියලුම කුසලාන සංසයන් මේගේ ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමු. විශේෂයෙන්ම නොවැම්බර් මාස 5 වෙනි දින අභාව ප්‍රාප්ත වූ HD ආර්යපාල මහතාණන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනිෂ්ඨා ආර්යපාල ඒ නෝනා මහත්මිය මේ පරලෝ ගිහිල්ලා වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒ මේගේ ඥාතීන් හැමදෙනාමත් දෙපළත් යම්තාක් මේ පවුලේ මිය ගියා නම් ඒ හැම දෙනාමත් මෙපින් අනුමෝදන් වෙත්වා. සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. මේගේ ඥාතීන්ගේ භවගාමී ජීවිතය සුවපත් වෙත්වා යන අදහසින් අපි හැම දෙනාම මේගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාත. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. පින් කැමැති අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්‍යක් දෘෂ්ටික සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා මේ පින් උතුම් ආරක්ෂා කරගනිත්වා. දෙවියෝත් පතන බෝධියකින් නිවන් දකිත්වා. රට සම්ද ශාසනය ආසරණ ජනතාව ආරක්ෂා කරගනිත්වා. දෙවියෝත් දිවේ අශේෂිට වඩා වර්ධනය කරගනිත්වා යන අදහසින් එත්තා වෙතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සබ්බේ දේවා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. අවසාන වශයෙන් එරන්දි මහේන්ද්‍ර රවීන්ද්‍ර චාමිනි කියන ඒ දරුවන් හැමදෙනාටමත් ලේලිවරුන් බෑනාවරුන් හා මුණුබුරු මිනිබිරි ඒ හැමදෙනාටමත් සම්බන්ධ වෙලා ඉන්න පින්වතුන් හැමදෙනාටමත් තුන්වන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය සැරසේවා. පින්වතුන්ගේ යහපත් අරමුණ බලාපොරොත්තු සිතුම් පෙතුම් සඵල වේවා. ව්‍යාපාරයේ කටයුතු රැකී රක්ෂා කටයුතු දියුණු තියුණු වේවා. හැම දිනාටම නිදුක් බව නිරෝගී භවය දිගාසී සම්පත්තියම ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කොට ගැනීම සඳහා මේ රැස් කරගත් කුසලාන සංසයන් උපකාරී වේවා කියලා
ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා, එසේම වේවා කියලා වන්දනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.